ඔන්න ඔගොල්ලොන්ට අද ඇවිල්ල තියෙන්නේ අලුත් ටූල් එකක් අරගෙන. ඉතින් මේක ඇත්තටම වැදගත් වෙන්නේ ප්‍රෝග්‍රෑමින් කරන්න එන්න ඉන්න අයට. ඒ කියන්නේ ඒගොල්ලොන්ට තියෙන කොම්පියුටර් එකෙන් අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගෙන ඩෙවලොප් කරගෙන යනකොට ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුළුවන් වාට මෙන්න මේ ටූල් එක යූස් කරගත්තොත්. ප්‍රධාන වශයෙන් ප්‍රොජෙක්ට් එකක් කන්ෆිග් කරන්න යනකොට, උදාහරණයක් විදිහට ෆ්ලටර් වගේ ප්‍රොජෙක්ට් එකක් කන්ෆිග් කරන්න ගියොත් ඔයාලට ඒකට වෙනමම ඐඩියක් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. මොකක් හරි ඊට පස්සේ ඊට අමතරව ඒකට ෆ්ලටර් SDK එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒක කන්ෆිග් කරගන්න ඕනේ වැඩ ගොඩයි. ඉතින් අලුතෙන් එකක් කරද්දී චුට්ටක් ඒක පැටලී සහගත වෙන්න පුළුවන්. සමහරක් අය පටන් ගද්දි මේ එපා වෙලා යන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න කියලා. ඉතින් එහෙම අමාරුවෙන් කරන්න නැතුව මෙන්න මේ ටූල් එක වාට යූස් කරගත්තොත් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්ලටර් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. ඒතර ෆ්ලටර් විතරක් නෙමෙයි, බැක් කරලා බලුවොත් ඔයාලට පේනවා මේකේ තියෙන එක එක ප්‍රොජෙක්ට් ගොඩක් ඇන්ගියුලර්. Next.js, Flutter, Gemini API එකෙන් යූස් කරන ඒවා, Go, Python, Node.js ඔය වගේ තියෙනවා ලැංග්වේජස් කිහිපයක්ම. එතන ලැංග්වේජස් නෙමෙයි, මෙතන ලැංග්වේජ් මොඩියුල් තියෙනවා. ඒ කියන්නේ Flutter වගේ ෆ්‍රේම්වර්ක් වගේ අපිට ගොඩාක් ලේසියෙන් මේකත් එක්ක වැඩ කරගන්න පුළුවන්. High dependencies, libraries මුකුත් ඉන්ස්ටෝල් කරන්න නැතුව. ඒක තමයි විතර විශේෂත්වය. ටිකක් අපි මේ වගේ කම්ප්ලෙක්ස් සිනාරියක් තියෙන Flutter වගේ ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගමු මෙතනදී. මම එක ගහනවා අපි. ඉතින් මේක ඇවිල්ලා Flutter වලට තියෙන බෙස්ට්ම ආයිඩියා කියලා කියන්න පුළුවන්. මොකද ෆයිට් Flutter වලට ඔයගොල්ලොත් ඒක යාට් Flutter වලට කිසිම ආයිඩියාවක් නැහැ. හදපු ප්‍රිඩිෆයින් කරපු ආයිඩියා නැහැ විත් තර්ඩ් පාටි ආයිඩියා. කුඩා උදාහරණයක් විදියට අපි එක කරන් කරන්නේ VS Visual Studio Code එකේ නැත්නම් Android Studio වගේ. ඉතින් ඔයාට ඒව කිසිම දෙයක් ප්‍රිඩිෆයින් කරලා දෙන්නේ නැහැ. අපිට SDK ඒවා ටික ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. මේක එහෙම කිසිම වමනාවක් නැහැ. ඔයාලට කෙරීම වන් ක්ලික් එකකදී ප්‍රොජෙක්ට් එකත් හැදිලා අපෝවාගේ වැඩිත් වෙනවා. ඉතින් මෙතන පොඩ්ඩක් ටයිම් එකක් යනවා. පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා බලමු. Time I can add in there. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මෙන්න මේ විදිහට ආපේනදි අපේ ප්‍රොජෙක්ට් එක හැදිලා තියෙනවා. මේ ඇතුළේ ගිහලා සාමාන්‍ය වලදී ෆයිල් එක දෙනවා. ඉතින් මේක ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව වෙනම තර්ඩ් පාටි මේ විදියට එමුලේටර් රන් කරගන්න නැතුව ඔයාලට ගොඩක් ලේසියෙන් මේක තුරු ප්‍රොජෙක්ට් රන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට අහනවා මොකද්ද විතර එමුලේටර් එකක්ද ලෝකල් හොස්ට් එක රන් කරනවද එමුලේටර් රන් කරනවද කියලා. එමුලේටර් එක විතර රන් කරනවා. ඔර ලෝකල් හොස්ට් එකත් ගොඩක් ලේසියෙන් ඇඩ් කරගන්න ඉන්න කියාවක් තියෙනවා. ෆුල් ටයිම් එක කරනවා කියන්නේ ඔන්න ඉදර එමුලේටර් එක රන් කරලා තියෙනවා. ඉතින් මේක ඔයාලට අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්.
ඔන්න කොහේ මුලට තියෙනවා. ඉතින් ඔයාලට ඉතින් මේක ටෙස්ට් කරලා ඔයාලට අවශ්‍ය විදිහට මේක දෙන වැලියුස් එහෙම මේ කරලා ඔක්කොම බලන්න පුළුවන්. චේන්ජ් එකක් කරමු නෝ. චේන්ජ් එක මේක තමයි ඇප්ලයි වෙනවා. විදියට හොට් ලෝඩ් එකක් දාමු. ටම් හරි න රීසට් එක තියන්න ඕනේ. ස්ටට් කල්ලම් බල මේක ඇත්තරම මට කියන්න ඕන්නේ ෆට වගේ කරන්න යන කොට ඔගොල්ලන්ට එන ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුළුවන් මෙන්න මේ ටූල් එක යූස් කරලා වැඩේ කරගත්තොත්. මේ පොඩි ප්‍රශ්න එකට එන්නේ මේ එක්ස්පෝර්ට් කරන්න ගියාට පස්සේ ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරගන්න බැරි වෙනවා. මොකද ඔය ප්‍රොජෙක්ට් එක මේක පටන් ගත්තොත් ඔයාලේ ප්‍රශ්න වෙනවා. ඔක්කොම ප්‍රොජෙක්ට් එක කරලා ඔයාලේ ඩිරෙක්ට් ගන්න බැරි වෙන ප්‍රශ්නයක් කරනවානේ. ඉතින් ඔයාලා මෙතන මේක මේ අපිට පුළුවන් මේකට GitHub එක ඇඩ් කරගන්න. ඉතින් ඔය ටර්මිනල් එක තියෙනවානේ. GitHub account එකට මේ project එක link කරගන්න. ඊට පස්සේ ඔයා වැඩ කරන්න. ඔයාට මුලිකම දෙන advice එක තමයි ඔයා මේක use කරන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම මේ GitHub එකත් එක්ක link කරගන්න. link කරගෙන GitHub එකත් එක්ක වැඩ කරන්න. මොකද ඕන වෙලාවකට දොර GitHub එකේ project එක තියෙනවා. ඒක through ගන්න පුළුවන්. මේ නැත්තම් මේ export කරගන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ අරෙන්න වෙනනම් මේකේ ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද මේකේ මේ තියෙනවා feature එක මෙන්න මේක download කරගන්න පුළුවන් අපිට zip file download කියලා. කලින් නම් මේ feature එක වැඩ කරේ නැහැ. අපි දැන් බලමු සමහර පිට දැන් වැඩ ඇති මොකද. දැන් නම් මම හිතන්නේ දැන් ඔයාට follow up project එක මොකද කියලා download වුණාද කියලා. project එක කලින් නම් download වුනේ නැහැ. system error එකක් ආවා. ඒ සමහර පිටේ හදලා ඇති. empty කියලා empty file එක download වුණා. කොහොමද කරලා download කරමු. සිප්පෙනවා මේ විදියට. සිපින් ෆෝල්ඩර් කම්ප්ලීට් කරලා දැන් පොතේ හැටියට මේ ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ. කලින් ඩවුන්ලෝඩ් වුනේ නැහැ පොඩි ඉෂුවක් තිබ්බා. අපි බලමු දැන් ඩවුන්ලෝඩ් වෙනවද කියලා. තාම ඩවුන්ලෝඩ් වුනේ නැහැ. ඔය ට්‍රයි කරලා බලන්න. ඒ නිසා මම කලින් කිව්වේ මේක මේ ඔයා GitHub එක ලින්ක් කරගන්න මේ ප්‍රොජෙක්ට් එක. එතකොට ඔයාලට පුළුවන් ගොඩාක් මට වැඩේ මේක සිංක් කරගන්න. GitHub එකේ මේ කෝඩ් එක පුෂ් කරගන්නවා ගන්න චේන්ජස් ටික. ඒක කරන්න කොහොමද කියලා ඔයාලට අයිඩියා නැත්නම්
කමෙන්ට ඇත්දාගෙන යන්නමයි සනට ෝයෙන් කොටෝඩි ගන් ට කියල දෙන්න යකොමති කරන්න කියලා. අයිසිරි බෝමි ස්තුති විඩියකට බැල්ලුවට ඉතින් මහිතරවා මොනහරි අලුද ඉගෙන ගත්ත කියලා ඉතින් මේ අයිඩිය එක සුපිරී වගේ තේරුණ එකවට පෙන්න්න හිතුවේ පොද ගුගල දමක හඳුල දී ති ගුගලගේ සාමාන්‍ය පොඩ් වැඩ ටිකක් හොඳයි. ඉතින් ඒ එනිසා මේක හොඳර වැඩ කරන ගිතන යොගනාව ටත් ගුගලගේ පටයකට අයිඩිය තිබ නෑ මචර කල් අර මයි සොෆ්ට ලගේ තියෙන අයිඩි උඩ තම ඇත්තම දියවේ සවාරකට මේක අරපුර ෆට බිල්් කරන්න වෙන්න පුළුව මොද ෆටා ලබම අයිඩියක් නැති නිසා මේක ඉස්සරට මේකොල්ලො ගෙනියන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් වාට මේ වගේ දෙයකට ඇඩප්ටඩ එක හොඳයි කියල හිතර මොකද තොට වාට ස්සරහට එන ප්‍රශ්නවට ගොඩක් ලේසියෙන් මේකතක වැඩ කරන්න පුළුවන් වෙනවා කියල ඉතින් වා විශෝ ස්ටිය කෝඩ් ියස් කරන්න ඒවගේම ඉන්ටෆේක්ස තවා ගොඩක් දුරට මෙතර තියෙන ඉතින් Googleල කොපි කල්ල කියල කියන්න පුළුවන් ඔයාට අවශ්‍යතින් සියලුම දේවගේ මේකින් බලාගන්න පුළුවන්ට හොම් පේජ පේජස්වයිස් මෙතන ඩිවයිඩ්ල පෙන්න්නනවා තවත් මේ ඩවුල් ලොඩුන්න තම සමාර්ගෙන ටිකක් කලාගෙන ඩවුරු වෙන්න පුළුවන් තමමට කියන්න බැහැ මොනවාගේ දෙයක් එකට වෙයිද කියන එක මෙතන බලමු පයිල් වල ලෝවල දෙවරට දෙන්න න වැඩ මාරු සේ වෙන්න වාට මේ අයිඩේ යස් කරන තින හොඳම විදිය වාගේ ටබ් කව් එක ලින් කරගෙන වැඩ කරන්න ප්‍රජෙට් එක ටබ්බේ හදාගන්න තොඩවාට මේ වැඩේ ගොඩක් හොඳර කරගන්න පුළුව අරසිදිං ගිල්ලන්න ආයි මෝගේ අලුත් විඩියකින් අපි ඇසබිල්ස් YouTube චැනලගේ ගුඩ්බයි.